ගම්පහ දිස්ත්‍රික්කයට පස්සේ වැඩිම ඡන්ද මේ ලංකාවේ තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කේ. ලොකු වෙනසකුත් නැහැ. ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න නම් ගම්පහ දිස්ත්‍රික්කය මා නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික්කයේ ඔබ නියෝජනය කරන ජයග්‍රහණය කළ යුතුමයි. මේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරොතින් බඩුසුව मित्रवरुणी අපිට අවංක නායකයෙක් ඉන්නවා පිරිසිදු නායකයෙක් වැඩ කරලා පෙන්නලා තියෙන අවුරුදු 24ක් පාර්ලිමේන්තු නියෝජනය කරලා තියෙනවා අධ්‍යක්ෂින් බහුලයි අපි හැමෝම එකතු වුණොත් මේ කටයුත්ත කරන්න කිසිම ගැටලුවක් නැහැ දැන් ජනතා විමුක්ති පෙරමුණ ඊයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වලා තියෙනවා एक विहिलुवक දැන් ඒගොල්ලෝ හැමදාම කියන්නේ 21 වෙනිදාෙන් පස්සේ කරනවලු දැන් මට ඊයේ කරට කර වැඩසටහනේ හිටියා වසන්ත සමරසිංහනේ ඊට දවස් 4-5කට කලින් රතු ඉර වැඩසටහන හිටියා සුනිල් හඳුන්න දැන් මේ ඔගොල්ලම කියන්නේ ඒගොල්ලෝ මැරලා ඉපදෙනවලු සැප්තැම්බර් 21 වෙනිදාෙන් පස්සේ එතකන් නැහැ දැන් සැප්තැම්බර් 21 වෙනිදාෙන් පස්සේ විශ්‍රාම වැටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගන්නෑලු මං ඇහුවා හලෝ ඇයි මෙච්චර කාලයක් මේ අදත් ගන්නවනේ මේ ගන්න මිනිස්සයා කියනවා 21 වෙනිදාෙන් පස්සේ ගන්නෑලු පාර්ලිමේන්තු වාහන පර්මිට් එක අපි 21 වෙනිදාෙන් පස්සේ නම් ආයි ගන්නෑලු මං කිව්වා මේ හැම පර්මිට් එකක්ම අරගෙන තියනවනේ මේ වෙනකන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40 ගාණක් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරපු දැන් විශ්‍රාම වැටුප ගන්නවා හැම මන්ත්‍රීවරයෙක්ම වාහන පර්මිට් එක අරගෙන තියෙනවා මේගොල්ලෝ කියනවා 21 වෙනිදාෙන් පස්සේ මේ ඔක්කොම අත්හරිනවා මේවා විහිළු කතා රනිල් වික්‍රමසිංහ එතුමා මට තේරෙන්නේ නැහැ මොනවා වෙලාද කියලා අපිටම ලැජ්ජයි මුජි අපිත් හිටියනේ ඒ කඳවුරේ කියන්නේ එතුමා හිරේ දානකන් නිින්ද යන්නේ නැහැ කියපු එක් පුද්ගලයෝ ඉන්නවා LDT කාර්යය කිව්ව පුද්ගලයෙක් ඉන්නවා බටලන්ද වදකාගාරය ඇති කරපු පුද්ගලයා කිව්වා ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයෙක් කිව්වා මේ කිව්ව අයත් එක්කම එක කඳවුරේ ඉඳගෙන ඒ දෙගොල්ලොම ආරක්ෂා කරගන්න. මිත්‍රවරුනි අද වෙන කඳවුරක් නැහැ. වෙන නායකයෙක් නැහැ. මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් එකම නායකයා එකම කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහත්මයා සමග ජන බලවේගයක ප්‍රතිපදිලි.